අනුරාධපුර අපේකිරි භූමිය සුන්දර කළ පොකුණු ගණනාව අතරින් කොට්ටම් පොකුණ වූ කලේ වඩාත් චමත්කාර ජනක එකක්. කොට්ටම් පොකුණට ඒ නම ලැබුණේ එකිනෙකට යාව පිහිටි ශෛලම පොකුණු දෙකක් ලෙසින් මෙය පිහිටන නිසායි. ක්‍රිස්තු වර්ෂ 8 හා 9 වන සියවස්වලට අයත්‍යයි සැලකෙන මේ කොට්ටම් පොකුණ ශ්‍රී ලාංකීය වාස්තුවිද්‍යාවේත් වාරි ඉංජිනේරු තාක්ෂණයේත් තවත් එක අපූර්ව නිර්මාණයක්. පොකුණ පිහිටි උද්‍යානය අඩි 18 හමාරක් පමණ දෙකු බිම් තේරුවකින් සමන්විතයි. පොකුණු යුගලයෙන් විශාල පොකුණ අඩි 132ක් දිග වන අතර පළල අඩි 51ක්. පොකුණේ මධ්‍ය කැඹුර අඩි 18ක්. කුඩා පොකුණ අඩි 92ක් දිගින් යුතු වන අතර පළල අඩි 51ක්. එහි මධ්‍ය කැඹුර අඩි 14ක් පමණ වෙනවා. පොකුණ දෙතේ හිම මතු පිටට පත්ලට හා පෙතිවලට කැපූ ගල් පුවරු යොදා තිබෙනවා. ඒ වගේම පොකුණු දෙකෙහිම දෙපස පොකුණු දියට බැසීමට නිර්මිත ශෛලම පඩිපේලිවලින් සමන්විත වන අතර ඒවා ලියවැලින් හා ශස්ත්‍රේකත්වය නිරූපණය කරන පොන් කලස් වලින් අලංකෘතයි. පොකුණවලට ජලය ලබා ගැනීමේදී හා පිටකිරීමේදී භූගත ජලමාර්ග භාවිතාවනු අතර ජලය ඇතුල් වීමේදී විශේෂ ජල ප්‍රේරණ ක්‍රම භාවිතා වුණා. කොහොම වුණත් මේ පොකුණු දෙකෙහි නිර්මාණ ලක්ෂණ අනුව මේවා අවස්ථා දෙකකදී නිර්මාණය වුණු බව පැවසෙනවා.